විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම අපිට ප්‍රශ්නයක් තමයි. නමුත් රට කෑලි 9කට කඩන ෆෙඩරල් ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීම අපිට ඊටත් වඩා ප්‍රශ්නයක්. ඒකී රාජ්‍ය අත්හැර සිටින ජනතා විමුක්ති පෙරමුණට තමන්ගේ 20 වන සංශෝධනයේ ගෙනාවෙම ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගන්න අවශ්‍ය හොරපාර ආණ්ඩුවට කපලා දෙන්නේ කියන සාධාරණ සැකය අද අපිට තිබෙනවා. එහෙමනම් මතක තියාගන්න, ලබන 7වෙනිදාට හෝ ඊට ආසන්න දිනයක පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව තිබෙන්නේ විධායක ජනාධිපති ධූරයේ අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් නොව ෆෙඩරල් ව්‍යවස්ථාවේ කලලයයි. එහෙමනම් මේ රට කෑලි 9කට කඩන ෆෙඩරල් යක්පැටියා ඉපදෙන්න කලින් කලලයේ අවස්ථාවේදී මේක ගබ්සා කර දැමීම රටට ආදරය කරන සියලු දෙනාගේම යුතුයකමක්. මෙන්න මේ යුතුයකම ඉටු කරන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ස්ථාවර නියෝග අනුව පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ඉදිරිපත් කරන කෙටුම් පතක් පළවෙනිවර කියවීමේදීම ඉදිරියට කරගෙන යෑම සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ලබාගත යුතුයි. ඒ නිසා පළවෙනිවර කියවීමේදීම රට බෙදෙන ෆෙඩරල් ව්‍යවස්ථාවේ කලලය වන 20 වන සංශෝධනයට විරුද්ධ වීමට අපි තීරණය කර තිබෙනවා. එය කලල අවස්ථාවේම පරාජය කිරීමට ඒක රාශි වීම රටට ආදරය කරන සීලු දෙනාගේම යුතුයකමක් කියන එකත් අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා.